ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි රොෂාන් මහනාම කියන්නේ. මහනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු සේවයක් කළ ක්‍රීඩකයෙක් විදිහට 1996 අපි ලෝක කුසලානයේ දිනද්දී මහනාම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියා. මහනාම ජාතික කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සේ තරඟ තීරකයෙක් විදිහට ලෝකෙම පිළිගන්න සේවයක් කරපු පුද්ගලයෙක්. මහනාම පසුගිය දවසක පුවත්පතකට අදහස් දක්වමින් මේ දවස්වල ක්‍රිකට් ලෝකෙම කතා වන ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ට දඬුවම් ලබා දීම ගැනත් කතා කරලා තිබුණා. තරඟ තීරකවරයෙක් විදිහට හිටපු මහනාම මේ දඬුවම ගැන ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට ස්තුති කරලා තිබුණා. ඇත්තටම ගොඩක් හොඳ දෙයක් අපි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් දැක්කේ. ක්‍රිකට් ඉස්සරහට ගෙනියන්න නම් මේ වගේ දඬුවම් නීති රීති තියෙන්න ඕන. ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයන් 3 දෙනෙකුට මේ වගේ දඬුවමක් දීලා ඕස්ට්‍රේලියාව ක්‍රිකට් වලට කරපු දෙයට මම ඇත්තටම ඔවුන්ට ස්තුති කරනවා. තරඟ තීරකයට දඬුවම් ලබා දිය හැකි සීමාවක් ඇති බවද මහනාම වැඩිදුරටත් පවසලා තියෙනවා. තරඟ තීරකයෙක් විදිහට එයාලට අනුගමනය කරන්න පොදු පිළිගැනීම් මාලාවක් තියෙනවා. ඉතින් වරදක් කරාම අපිට දඬුවම් දෙද්දී ඒ සීමාව පනින්න බෑ. තරඟ තීරකයෝ විදිහට ස්මිත් සහ බ්‍රැන්ඩි ක්‍රොෆ්ට් තීරකයෝ තමන්ගේ උපරිම සීමාවට ගිහින් දඬුවම් දීලා තියෙනවා. හැබැයි බැලු බැලමට ඒ දඬුවම මදි. හැබැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා වරදට අනුව දෙන්න පුළුවන් හොඳම දඬුවමක් දීලා තියෙනවා. ඔස්ට්‍රලයාාවට දීපු දඬුවම ගැන කියපු මහනාම බංගලාදේශයේ ක්‍රිකට් ලොක්කන්ටත් චෝදනාවක් කරලා තියෙනවා. නිදහස් කුසලානයේදී උණු සිද්ධිය ගත්තොත් එතෙන්දී තරඟ තීරකයන්ට තියෙන සාක්ෂියක ඔහු පිටී සිදුණු සිද්ධියට තමයි දඬුවම් කළේ. හැබැයි ඊට පරිබාහිරව දොර කැඩීමේ සිද්ධියක් වෙලා තියෙනවා. එතෙන්දී තීරණයක් ගන්න අවශ්‍ය සාක්ෂි තරඟ තීරකයන්ට නැහැ. හැබැයි වගකීතු ක්‍රිකට් පාලක මණ්ඩලයක් විදිහට බංගලාදේශයේ සිද්ධියට අදාළව ක්‍රීඩකයන්ට දඬුවම් කරන්න තිබුණා. මොකද ඔවුන් උණු සිද්ධිය දන්නවා. හැබැයි එහෙම දෙයක් උනේ නැහැ. එහෙන් බැලුවම බංග්ලාදේශීන් ගොඩක් පහල තැනක. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.